මේ දැනුම් දීමත් සමග අද දහවල් පිටකොටුවේ තරමක නොසන්සුන් තත්වයක් ඇති වුණා. වෙළඳසැල් හිමියන් පවසන්නේ තම වෙළඳසැල් ඉවත් කිරීම අසාධාරණ බවයි. මම කඩ 6ක් 7ක් තියෙන මිනිස්සේ මම සත්ත පහක් නැතුව මං හිඟා ගන්න වෙනව මට මේක කෙරුවාම මට මුකුත් කරගන්න විදියක් නැහැ. අපි දැනට ණය 120 ගානක් 30 ගානක් මේ 12 වෙනි මාස වෙනකල් තමත් අපේ පුතාලය ණය ගවන්න දෙවිලා. මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතාද පැවසුවේ මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි. පසුගිය 11 වෙනිදා 2014 8 11 වෙනිදා තීන්දුවක් ගත්ත මානහේකම් කොමිසමේදී මේ කඩ ඉවත් කිරීම අතිශය අසාධාරණයි මේ නඩු අවසන් වෙනකම් මේ කඩ කඩන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා මේ රටේ නීතියක් කියලා පොඩ්ඩක් හරි දෙයක් තියෙනවා නම් මේ කරන කටයුත්ත අනීතිකයි අසාධාරණයි සදාචාරයට පටහැනි මේ කඩ ඉවත් කිරීමේ කටයුත්ත తాවකාලිකව අත්හිටවන්න කියන ඉල්ලීම පමණයි අපි මේ කියන්නේ. ඒ කඩකාමර මේ 100 200 ගානක් තියෙන කඩකාමර 80 ගානක් ගාලා අපිට විකල්පයක් දෙන්න බෑ. අපිට කිය අපිට මේ අපි අපිට බංගලාවල් පැලස් එපා අපිට අවිලා. අපිට සාමාන්‍යයෙන් එදා වේලා මගේ කඩේ කඩ කරන කඩ තුනක් හතරක් කරන 10 දෙනෙක් 14 දෙනෙක් මගේ කඩේ ජීවත් වෙනවා. අපි මුකුත්ම ඉල්ලන්නේ අපිට සාහනයක් දෙන්න මාස පහකට සමන්න සාහනයක් දෙන්න අපි එතකොට වෙනින් කඩ හොයාගෙන මේ බඩු ටික අස් කරලා දාලා මොකක් කර සාහනයක් ලබා ගන්න